ගරු කටයුතු අනුනායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්වතුනි, ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මාසිකව පවත්වන ඒ පොහොය වැඩසටහන් මාලාවේ අපි මීට මාස කිහිපයකට පෙර ආරම්භ කරා. මේ භාවනාව සම්බන්ධව දැනගත යුතු ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ප්‍රායෝගිකව තමන්ට කරන්න පුළුවන් සතිපට්ඨාන භාවනා ක්‍රමයක් පැහැදිලි කිරීම හා ඒවා සම්බන්ධව පුහුණුව දින දෙකක් දැනට පැවැත්වුවා. නමුත් ඒ දින දෙක නෙවෙයි වැදගත් වෙන්නේ, තම තමන් ඒ දීලා තියෙන තොරතුරු ඒ පත්‍රිකා අනුව තමන්ගේ නිවසේ ඉඳලා තෝරාගත්ත දවසකට තෝරාගත්ත භාගයක් හරි ඒ පුහුණුව පැවැත්වීම. ඉතින් ඒ අනුව කටයුතු කරන ස්වල්ප දෙනෙක් හරි ඉන්න නිසාවෙන් අපි මේ භාවනාවට වැදගත් වෙන ධර්ම කාරණා මේ පොයේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පහුගිය පොය දවසේ අපි මතක් කරා මේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ සංසාරයට හදන්න උදව් වෙන, සංසාරය හදා ගැනීමට මනුෂ්‍යයන්ට උදව් වෙන, සංසාර විමුක්තියට බාධා කරන ධර්මතා 10ක් තියෙනවා කියලා. ඒ සංසාරය හදන්න උදව් වෙනවා මේ ධර්ම. ඒ වගේම සංසාර විමුක්තියට හැම විටම බාධා කරනවා. දැන් මේ සංසාර විමුක්ති මාර්ගයේ එතකොට තියෙනවා ශික්ෂා තුනක්. සීල, සමාධි, ප්‍රඥා කියන. එහෙමනම් මේ සීල ශික්ෂාවේදී මේ කියන ධර්මතා 10 බාධා වෙන්න පුළුවන්. ඒ වගේම සමාධි ශික්ෂාවේ ඊට වැඩි 10 දැන් වැඩි ප්‍රමාණයක් බාධා වේ. ප්‍රඥා ශික්ෂාවෙන් මේ ධර්මතා 10ම බාධා වේ. දැන් සීල ශික්ෂාවෙන් ඇත්තටම මේ ධර්මතා 10ෙන් කීපයක් විතරක් බාධා කරනවා, අනිත් එක තමන්ට උදව් වෙනවා. සමාධි ශික්ෂාවෙනුත් එහෙමයි. මේ සමාධි ශික්ෂාවෙන් ශික්ෂාව වඩනකොට මේ බාධා කරන ධර්ම වලින් 3 ලොකුවට බාධා කරන්නේ, අනිත් එක නේ 3 ඒ ශික්ෂාවට උදව් වෙනවා තියෙන්නේ, 7 බාධා කරනවා. ප්‍රඥා ශික්ෂාවේදී මේ 10ම බාධා කරනවා, එකක්ව උදව් වෙනවා. දැන් මේ විදිහට තමයි මාර්ගපාක්ෂික ධර්ම කියනීම පැහැදිලි. දැන් මේ බාධා කරන ධර්මය තමයි මාර්ගපාක්ෂික ධර්ම කියන්නේ. අපි ඊයේ පොයේ දවසේදී ඒක මතක් කරලා දුන්නා. 10 නම් කරා. 10ම නම් කරලා ඒවෙන් 5ක් විස්තර කරා. එහෙනම් අද පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ මේ මාර්ගපාක්ෂික ධර්ම වල ඉතිරි 5 සම්බන්ධව. දැන් මේ මාරපාක්ෂික කියන වචනේ මට තියාගන්න. මාරපාක්ෂිකයි කියන්නේ මේ තවත් සතෙක් පුජ්‍යලයක් නෙමෙයි, මේ ධර්මයේ මාරය කියන්නේ. දැන් සතෙක් පුජ්‍යලයක් නෙමෙයි, මේවා ධම්ම සිත තුළ හටගන්නේ දේවල්, චෛතසික ස්වરૂපයක්. දැන් මාරපාක්ෂිකයි කියලා බුදුහාමුදුරු හඳුන්වන්නේ සංසාරයේ හදන්න පාක්ෂිකයි කියන්නේ. සංසාර විමුක්තියට මාර වෙනවා, හතුරු වෙනවා. සංසාර විමුක්තියට හතුරු වෙන හින්දා මේ ධර්මතා 10 මාරපාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා. දැන් ඒවත් ගිය පොයේදී මතක් කරා, හිතේ නැති අයටත් ආය අලුතෙන් මතක් කර ගන්නත් තමයි මුලින් මේ කරුණු ටික අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මාරපාක්ෂික ධර්ම වල මුල්මේක පළවෙනි මාර්ගපාක්ෂික ධර්මය හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ කාමී කියලා. පළවෙනි කාමී. ඒකට කාම ලෝකේ ජීවත් වෙන ඕනම සත්වයෙකුට මේ කාමී කියන මායя උදව් වෙනවා සංසාරය හදන්න.
එන සංසාරය හදන්න උදව් වෙනවා නම් කාමය අතුරු වෙනවා. සංසාරේ මුක්ති මාර්ගයේ යන්න. ඉතින් සීල් රකින්න ගියත් මේ කාමය හතුරු වෙනවා. භාවනා කරන්න ගියාම ඊට වැඩි හතුරු වෙනවා. දැන් කාමය කියන එක හතුරු වෙනවා. සීලේදීත් හතුරු වෙනවා. සමාධි ශික්ෂාවේදීත් හතුරු වෙනවා. ප්‍රඥා ශික්ෂාවටත් හතුරුකම් කරනවා. දෙවනි මාර්ය හඳුන්වන්නේ අරතිය. මේ මේක හුඟක් අය දන්නේ නැති මාර්ය. දන්නේ නැති වට හැමෝම ළඟ තියෙනවා ඉන්නේ මාර්ය. කාමයට වැඩි දෙයක් අයගේ අරතිය. දැන් මේ සිල් ගන්න වුණ ආවත් කාමයේ කියන මාර්යයට වැඩි සිල් ගත්ත දවසට Taman තුරට වැඩිලා ඉන්න පුළුවන් බලපාලා තියෙන්න පුළුවන් අරතිය. අරතිය කියන්නේ මොකක් කියලාද ගිය පොයින්ට් මම හැඳින්න්නේ. අධි කුසලයට අකමැති වීම. කාමී කියන්නේ එහෙම එකක් නෙවෙයි. කාමී කරන්නේ ඇහැ කන නාසය දිවකය, ඒ කියන්නේ පංචේන්ද්‍රිය පිනවන්න සහයෝගය දීම. දැන් ඒක මේ පින්වතුන් අද පොයි දවසේ ආවම ගෙදරින් එනකොට මේ සිල් සමාදන් වෙන්නේ කාමී කියන මාර්යාගෙන් ඈත් වෙන්න බලාගෙන. මොකද ගෙදර ඉන්නවා වගේ ඇහැ කන නාසය දිවකය පිනවන්න පන්සලේ බෑ. අටසිල් සමාදන් වුණාම බෑ. නමුත් දැන් කාමයෙන් අහක් වෙන්න මේ සිල් සමාදන් වීම තම තමන් භාවිතා කරාට අරතියෙන් පිරක් අය අහක් වෙන්නේ. අධිකුසලයෙන් අහක් කැමති අධිකුසලයට කැමති අකමැති වීම කියන එක තමන් ළඟ තිබුණොත් මොකද වෙන්නේ? සිල් ගන්න ආපු කෙනාට. දැන් ඒක ගොඩක් අයට තියෙන එක. මේ දෙවෙනි මාර්ගය හුඟක් අයට සිල් අරගෙන අහක් කරන්න බෑ. එතකොට තමන් දැනගෙන ඉන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරන අධිකුසල් කියන්නේ කොහොමද? ඒ කුසල් අධි කුසලිය කියන්නේ අවකුසලියයි අධි කුසලියයි. කුසලිය දැනගත්තට බෑ. අධි කුසලිය මොකක්ද කියලා දැනගන්න. දැන් අධි කුසලිය කුසලිය කියන එක හැම විටම හඳුන්වන හොඳ සංසාරයක් නිර්මාණය කරලා දෙන දේ කුසලියයි. දැන් කුසලිය කරන්නේ මොකක්ද? සංසාරයෙන් විමුක්තියක්ම දෙනවා නෙමෙයි. කුසලයෙන් කරන කෘත්‍යය සංසාරයක් හදන එකමයි. හැබැයි හදන සංසාරය හොඳ සංසාරය. දැන් සතර අපායේ සංසාරයක් හදන එක නෙමෙයි කුසලීය. එහෙනම් සතර අපායේ සංසාරයක් නිර්මාණය කරන්නේ අකුසලය. එහෙනම් මෙතන අකුසලය කියන එක කුසලයක් නෙමෙයි. එහෙනම් ඒක අධිකුසලයට අදාළ කමක් නෑ අකුසලයේ. ඒ අකුසලය කුසලයක් නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වව අදාළ ධර්මයේදී මේ කුසලයේ පෙළගැස්ම, ඒ කියන්නේ පහත්ම කුසලය මොකද්ද? ඊගාට ඊට වැඩි ඉහළ මට්ටමේ තියෙන කුසලය මොකද්ද? ඊගාට ඉහළ මට්ටමේ තියෙන කුසලය මොකද්ද? මේ විදිහට කුසල මේ කුසලය කියන එක වෙන් කරපු හැටි බෞද්ධය දැනගන්න ඕනේ, ශ්‍රාවකය දැනගන්න. එහෙම නැත්නම් මේ අරතිය කියන මාර්යාට තමයි හැමදාම අහුවේ. මෙන් බේරෙන්න බෑ. කාමයේ වගේ නෙවෙයි මෙයාගේ ඊට වැඩිය නරකයි. දැන් බොහෝ අපි හිතමු මේ අන්‍ය ආගමික අයට වෙලා තියෙන්නේ මේ අරතිය කියන මාර්යා තමයි ඒගොල්ලන්ට ලොකුවට බලපාන. කාමයට වැඩි. ඒකට බෞද්ධයට වුණත් මේක බලපාන. එහෙමනම් අපි හොයාගන්න ඕනේ බුදුහාමුදුරුව දීපු අනුපිළිවෙල අනුව බුදුහාමුදුරුව කුසලයේ වටිනාකම දේශනා කරලා තියෙනවා. ඒ කුසලයේ එහෙනම් වර්ග කරලා තියෙනවා. අව කුසලයේ මොකද්ද? ඊට වැඩිය වැඩි කුසලයේ මොකද්ද? ඊට වැඩිය වැඩි කුසලයේ මොකද්ද කියලා ඉගෙන ගැනීම ධර්මයේ ඉගෙන ගැනීමක් වෙනවා. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා මේ කුසල් වර්ගවල මෙන්න මෙහෙම වර්ග කීපයක්. ආමිෂ පින්කම්. ආමිෂ පින්කම් කියලා වර්ග ටිකක් තියෙනවා. ආමිෂ පින්කම් වලට අයිති වෙන්නේ මොනවද?
ඒව දැනගන්න ඕනේ. නැත්නම් මේ අරතියෙන් බේරෙන්න බෑ. ඉල් අරගෙන අරතියට අහු වෙනවා. ආමිච් පින්කම් කියලා හඳුන්වනවා. ආමිච් පින්කම් අර්ග තියෙන කීපය. එකක් කුද පූජා, වන්දනාමාන, දාන. මෙන්න මේ කාරණා තුන වැටෙන්නේ ආමිච් පින්කම් වලට. දානිය. මේකෙන් ඉහළම ආමිච් පින්කම් දානිය. ආනිසංස වැඩි ආමිත පින්කම බුදුහන්තුරු පෙන්නන්නේ දානේ. අනික්වා බුද පූජා වන්දනා. මේවත් ආමිත පින්කම. දැන් එතකොට ඔයගොල්ලන්ට අද දවසේ තමන්ට නිවසේ හිටියා මාසයක් තුල සතියක් තුල තමන් කරපු ආමිත පින්කම් මොනවද කියලා දැනගැනීම වැදගත් වෙනවා. එතකොට ආමිත පින්කමකට අන්තර්ගත වෙන්න ඕනේ මොනවද? ඒක කුසලයක්ම තමයි, අකුසලයක් නෙමෙයි. දැන් වන්දනාමාන, එතකොට පුද පූජා, දානි. දැන් මේවා තමන්ගේ ගෙදෙද්දි තමන් කරන අතින් කරනවද නැද්ද? කරනවා. ඒ කියන්නේ වන්දනාමාන කියන එක දැන් සමහර විට ගෙදර දොරේදී වැඩිහිටියන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට වන්දනාමාන කිරීමත් මේ කියන ආමිස පින්කමටයි. දානීය විවම දැන් ඒක ඉහළම දාන, සාංගික දාන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කඨින පින්කම් වල කඨින දාන වගේ ඒවා අටමහා කුසල් වලට. ඊට අමතරව තමන් නිවසේදී වුණා දුගී මගී යාචකයන්ට දෙන දානියක් දාන ආමිස පින්කමක් වෙන. එතකොට කරුණාවෙන් මෛත්‍රියෙන් දූදරුවන්ට සංග්‍රහකරණ එකක් දානවා. ඥාතීන්ට සංග්‍රහකරණ එකක් දානවා. කොහොමම බැලුවම තමන්ගේ ජීවිතයේ එකතු වෙච්ච මේ ආමිෂ පින්කම් ගොඩක් තීල් ගන්න පන්සලට ආවේ නැතත් හැදිච්ච එකම මනුස්සකම තියෙනවා නම් මේ මනුස්සයාකින් සිදුවේ. මේ ටික තමයි ආමිෂ පින්කම් කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ ආමිෂ පින්කම් කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන අවම කුසලිය. පහළම් මට්ටමේ කුසලිය ආමිෂ පින්කම්. ඒකට අයිති වෙන්නේ මොනවද? දානෙ, බුද පූජා, වන්දනාමාන. තේරුණනේ? මේ අව කුසලිය, අවම කුසලිය. මෙතනින් පහළ තියෙන්නේ අකුසලිය. මේකක් කරන්නේ නැත්නම් අනික් කාලේ කරෙන්න ඕනේ අකුසලිය. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආමිෂ පින්කමට වැඩිය අධිකුසලිය. අධිකුසලිය වශයෙන් සීලය. දැන් සීලය කිව්වම සීලයේ එක එක වර්ග තියෙනවා. ඒක ඒ කියන්නේ දැන් පංචිල් රකින්න මිනිස්සයා පංචිල් පද හතරක් රකින්න මිනිස්සයාට වැඩිය වටිනවා. පංචිල් පද පහම රකින්න මිනිස්සයා ළඟ කුසලයක් වැඩෙනවා පංචිල් පද හතරක් රකින්න මිනිස්සයාට වැඩිය. දැන් ඔය ආමිෂ පින්කම් කියන ඒවා එක පංචිල් පදයක් වහ රකින්න නැතුව මිනිසුන්ට කරගන්න. තේරුණා? ඕන තරම් ලංකාවේ තියෙනවා දකින්නවා ඇති ඔයගොල්ලන්ගේ ඥාති ඉන්න ඇති පංචිල් රකින්නේ ආමිෂ පින්කම් කරා. ඒකට නම් ආමිත පින්කමට වැඩිය අධිකුසලයක් සීලය. මොකද සීලය කියන එක නිවන් දකින්න මාර්ගයේ ශික්ෂාවක් වුණු කල යුතු දෙයක්. දැන් සීලයේ තව අධිසීල් තියෙනවා. පංචිල් වලට වැඩිය අධිසීලයක් අටසීල්. අටසීල් වලට වැඩිය අධිසීලයක් දසසීල්. දසසීල් වලට වැඩිය අධිසීලයක් කාමනීර දසසීල්. දැන් බුදුහාමුදුරුවෝ දීපු අධිසීලයක් විදිහට තියෙන උපසම්පදා සීලය. එහෙනම් සීලයේ තියෙනවා ගණනාවක් ප්‍රභේද. නමුත් දැන් පොදුවේ ගත්තට පස්සේ ආමිෂ පින්කම් වලට වැඩිය සීලය අධිකුසලය. ආමිෂ පින්කම් වලට වැඩිය සීලය අධිකුසලය. එකක්. දැන් සීලයට වැඩිය අධිකුසල් තියෙනවා. දැන් සීලයට වැඩිය අධිකුසල් තියෙනවා. සීලයට වැඩිය අධිකුසලයක් තමයි සමත භාවනාව.
හැබැයි සමත භාවනාව වරද්ද ගන්න බෑ. දැන් ඔයගොල්ලෝ අපි අවුරුදු ගාන භාවනා කරා කිව්වට හරියන්නේ නෑ. දැන් භාවනා කරන්න කියන මිනිහට නිින්ද ගියා නම් සීලියවත් නෑ. වකයට දෙන්නේ භාවනා අවුරුදු ගාන කරපුවා මොකද්ද කියන්න තියෙන්නේ. දැන් භාවනා මුලින් කරනකොට නම් භාවනා කරන කාලේ නිින්ද යන ගතිය අඩුයි. භාවනා ගොඩක් කල් කරපු භාවනා කරන කාලේ නිින්ද යන ගතිය වැඩි බොහෝ විට දන්නේ නැති අය. එතකොට දැන් භාවනා කරන්න ගිහිල්ලා නිින්ද ගියොත් සීලේවත් නැහැ. සීල් රැකෙන්නේ සීලයේ ගුණ තියෙන ඥානිසංස තියෙන්නේ නිින්ද ගිය වෙලාවටද ඇහැරලා හිඳලා සීල් රැකෙන්නේ? අපි එක කුසලයක් වා එක අකුසලයක් වා වළංගු නෑ නිින්දේ. තේරුණාද? එහෙනම් අකුසලයේ කෙරෙන්නේ නෑ නිින්දේදී, කුසලයේ කෙරෙන්නේ නෑ. ඒ දෙකම අහකට දාන්න. භාවනා කරන්න ගිහින් නිින්ද ගියොත් එහෙනම් ඒ භාවනාවේ ගුණයක් ගැන කියන්න පුළුවන්. ඒකත් බෑ. ඒ වුණාට මොව වරදිනවා. මේ අරපිය ගැන දන්නේ නැති අයට මේවත් වරදින්න පුළුවන්. දැන් ඊගාවට දැන් බලන්න ඕනේ භාවනාවය, සමත භාවනාව කියන එක අධි කුසලයක් කියනවා බුදුහාමුදුරුවෝ සීලියට වැඩි. දැන් සීල් රැක්කට වැඩි අධි කුසලයක්. ඊගාවට ඊටත් වැඩි අධි කුසලයක් කියනවා. මේක තමයි විපස්සනා භාවනාව. දැන් ඇත්තටම මේකේ භාවනාව කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, භාවනාවෙන් ලැබෙන ගුණය. එහෙමනම් මෙන්න මේ විදිහට මේ අධිකුසලයේ වර්ගීකරණය කරගත්තොත් බෙදාගත්තොත් අපිට ලීසි. ආමිෂ පින්කම තමයි අවකුසලය. ඊළඟට ඊට වැඩි අධිකුසලයක් තමයි සිල් රැකීම. පන්සිල් රැකිනවා නම් ඊට වැඩි වැඩි. ඊළඟ ඊටත් වැඩි අධිකුසලයක් තමයි සමත සමාධිය. සමත භාවනාව නෙවෙයි, සමත භාවනා කිරීමෙන් ලැබෙන ගුණය සමත සමාධිය. පංච නියෝරණයටපත් වීමෙන් සමත භාවනාවෙන් ලැබෙන ගුණය සමත සමාධිය. එහෙනම් සීලයට වැඩිය අධිකුසලය සමත සමාධිය. හැබැයි සමත සමාධිය නින්ද නෑ. අර භාවනා කරපුවා රැවටුණා වෙන්නේ සමත සමාධි ගුණේ විදිහට නින්ද හමුවුනේ. ඔන්නෝක තමයි නරක. ඊගාට සමත සමාධියට වැඩිය අධි කුසලය විපස්සනා සමාධිය. ඔන්න ඇත්තයි කුසල් තියෙන්නේ. බුදුහාමුදුරුව පෙන්නන කුසල් වර්ග හතරයි දැන් එන්න ආවේ. බලන්න හතර මොනවද කියලා. අධි කුසලිය ගත්තෝ අධි ඉහළම කුසලිය මොකද? විපස්සනා සමාධිය. ඊට වැඩි අවකුසලය සමත සමාධිය. ඊට වැඩි අවකුසලය සිල් රැකීම. ඊටත් වැඩි අවකුසලය වන්දනාමාන, ඒ වගේ ආමිත පින්කා දානමාන වෙන්න පුළුවන්. මේක දානයේ ඒ වන්දනාමාන, උද පූජා, දානේ කියන එකේ මේ තුන ගත්තොත් මේවා ආමිත පින්කා. මේවෙන් අදි ඉහළ මට්ටමේ ආනිසංස ලැබෙන්නේ දානේ. දානේ ඉහළ කුසලයක්. වන්දනාවට වැඩිය. ඒකත් පළක් අය විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අරති උඟක් වැඩි. පළක් අය දන් දෙන එකට වැඩිය අධි කුසලයක් කියලා හිතනවා වන්දනාව. තේරුණාද? නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපේවා ඒ කරන අයට කටපාඩම්. ඔයගොල්ලොන්ට එහෙමයි කටපාඩම් කරලා ඒවත් කියන. දැන් වන්දනාවට වැඩි අධි කුසලයක් තමයි දාන. නමුත් මේ සිල්ගත් වෙලාවට සමහර වෙලාවට තමයි හිතෙනවා ඊගේ එහෙම වෙන්න බෑ, වන්දනාව ඊට වැඩිය ලොකු වෙන්න ඇති. මෙන්න මේවා ධර්මයේ තියෙන ගැ අධි කුසලයේ ගැන නොදෙනුවත්කම මේ ප්‍රශ්නය. දැන් අපි බලමු ඕනම කුසලයක ආනිසංස මොනවාද? කුසල් වලින් ලැබෙන ආනිසංස. දැන් අකුසල් වලින් ලැබෙන ආනිසංස නම් තියෙනවා. ආනිසංස නෙමෙයි ඒවා විපාක කියලා. දැන් ඔයගොල්ලෝ මේ ජීවිතේ කරපු
අකුසල් ටිකෙන් මේ ජීවිතයේම ලබන විපාක මොනවාද? මේවා ඉතින් මෙන් කරගන්න බෑ ඔයගොල්ලන්ට. මොකද තම තමන් හිතාගෙන ඉන්නේ කිසි අකුසලයක් මං කරලා නෑ. ඒකත් මේ කුසල් අකුසල් ගැන නොදන්නවා. දැන් අකුසල් කර අකුසල් වල විපාකයි කුසල් වල විපාකයි මොනවද ඔයගොල්ලන්ට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ? දැන් මේ ජීවිතේම කරපු කුසල් වලටයි මේ ජීවිතේම කරපු අකුසල් වලටයි විපාක ලැබිලා නැද්ද? දැන් ඒව දන්නේ. ඒ කියන්නේ කුසලිය අකුසලිය කියන එකවත් දන්නේ නැහැ. කුසල් අකුසල් වල විපාක දැනගන්නේ කොහොමද? තේරුණා. නමුත් ඉරණියුම් ගජ්ජාති දන්න. නිවන් දකින හැටි දන්න. සෝවාන් වෙන හැටි දන්න. ඒ දන්නේ මනුස්සයාට තියෙන ප්‍රශ්නේ කුසලිය අකුසලිය දන්නේ. දෙමෝනි නෝමි හොම් බෞද්ධ ලිකන්නේ නැහැ මරතමානේ ඉන්නේ ලංකාවේ. දැන් ඒකෙන් හින්දා ඔයගොල්ලොත් ඒ ගණේට වැටුනොත් මේවා එකක් පහ හරියන්නේ නැහැ. මොකද මේ භාවනාව කියන එක හරියන ප්‍රශ්නයක් වෙනවා ඒක. දැන් කොහොම හරි අකුසලයේ විපාකය නම් දුක. ඔයගොල්ලන්ට දැන් මේ වෙලාවේ වුණත් ඔය අකුසල වල විපාක තියෙනවා. නැත්නම් දෙමෝනි දැන් දුක දුක් සහගත දේවල් මොනවා හරි තමන් මේ ඕන කමින් ලබා ගන්න නැතු ඉබේ ලැබෙනවද? හේතුවක් නැතුව දැන් ලැබෙනවද? ඒ ලැබෙනවා නම් දුක. ඒක මොකක්ද? ඒ දුක අතීත අකුසලයක විපාකයක් විය යුතුයි. දැන් ඉතින් ඔයගොල්ලෝ කියන්නකෝ බලන්න, එහෙම දැන් මේ වෙලාවේ ගෙදෙද්දි නෙමෙයි මේ බණහන වෙලාවේදී එහෙම ලැබිච්චි අකුසල් වල විපාක තියෙද කියලා. ඔය දැන් තමන්ගේ ඔය 20 kg කුණුප කිලෝ ගානේ එක එක දැන ඉඳගෙන ඉන්නකොට බණහනකොට රිදෙනවා නේද? ඔය රිදෙන එක එහෙනම් දුකක්ද සැපක්ද? ආ දුකක් නේ. එහෙනම් ඔය දුක කොහෙන්ද? අතීත අකුසලයේ විපාකයක්. ඒ දුක කියන්නේ දුකට නමක් තමයි අකුසලයේ. දැන් එහෙම දැන් රිදෙන්නේ නැති ශරීරයක් අයිති මනුස්සයෙක් ඉන්නවද? නෑ. එහෙනම් ඒ රිදෙන්නේ නැති ශරීරයක් ලැබුණේ මොකද ඉන්න අපිට? ආතීත අකුසල් කරපු ඉන්නවා. ඒවැ විපාක තමයි. මොකද රිදෙන්නේ නැති ශරීර දින මේ සත්තු ඉන්නවා. මනුස්සය නෙමෙයි. තිරිසන්ු නෙමෙයි. කවුද? දෙවියෝ. ඔයගොල්ලන්ට වැඩිය රිදෙන ශරීර දින අයක් තියෙනවා. ඒගොල්ලෝ කවුද? තිරිසන්නුන්ට එච්චර ඉන්නේ නැහැ. නෑ ඔය දැන් ඔයගොල්ලෝ කියන්නේ ගෙදර මේ සිල් ගන්න ඇවිදින් පල්හැලි ගියනකොට තිරිසන්නුන්ට ඔයගොල්ලන්ට තරම් රිදෙන්නේ නැහැ. මොකද තමන් එහෙනම් බොරුවට කියන්න ඕනේ නෑ. මම මෙච්චර කාල ජීවත් වුණා හරකෙක් වගේ ගුටි ගෑවා. ඒවත් සිල්වරකට එහෙම කියනවනේ. එයාගේ වංශ කතාව කියවන අනුත් කයද නිකන් දස්කමක් විදියට. මම හොඳ කෙනෙක් උඹලට වැඩි. මොකද්ද හොඳකම? උඹලා 23 කුණපෝල තියෙන හැම වගේ නෙමෙයි මල් ළඟ තියෙනවම. මගේ හරකෙක් ගියමක් තියෙනවා. මොකද මට හරකෙක් වගේ මං උටි කාලා තියෙනවා. දැන් තමයි. ඕවත් ඔය ධර්මයේ දන්නේ නැතුව කියවනේ වනේ. දැන් හරකෙකුට එහෙනම් ඔයගොල්ලන්ට තරම් රිදෙන්නේ නැති නිසා නේ ගුටි ගන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. එහෙනම් තිරිසන් සත්තුන්ට අපිට වැඩි ය ඔය කායික රුදා අඩුයි කියන එක තමයි. ඔයගොල්ලන්ට වැඩි. ඒ වුණාට තව පෙළක් අයගේ තමයි මේ පෙළපත් වැඩියෙන් කියන්නේ. අනේ මට මේ ධර්ම සාධාරණ ඉන්න වෙන්නේ දාඩිය දානවා යන්න හදන්නේ මොකද්ද මේ? දෙවියෙක් වගේ එකේ මං මේ පන්සලට ආපම තමයි මිනිස්සෙක් උනේ කියලා රඟපාන්න හදනවා. මොකද
මොකද කුසලයේ අකුසලයේ දන්නේ නැහැ නිල් ගණ්ඩාවට. තේරුණා? මොකද ඉදිරියේ ඉන්නේ අපි AC යටතේ. මේ පදර්ථනේ කරන්න හදන්නේ මොකද්ද? මට කන්සලේ මේ වගේ රහස්නේ මිනිස්සෙක් ඉන්න බෑ. මොකද මගේ හැම හැදිලා නෑ, මගේ හැම දෙවියෙක් වගේ. ඒකයි අර හරකෙක් වගේ ගුටි ගෑවා කියන එකයි දෙකේ වෙනස මොකද්ද? ඈ දෙකම කුසලයේ අකුසලයේ නොදන්න ගාමේ මෝඩකම. තේරුණේ? වෙන මොකක්වත් එතන නෑ, මම් පෝරියන්නේ නෑ මෙතන. නොදන්න කමක් නෑ. දැන් එහෙමනම් දැන් දෙවියන්ට ඔච්චර විදින හරියන්නේ නැහැ. තේරුණේ? දැන් මිනිස්යන්ට නම් ඕනම මිනිස්සෙකුට රිදෙන ශරීරයක් තියෙනවා. එහෙනම් රිදෙන ශරීරයක් ලැබුණේ මොකකින්ද අපිට? ඇයි අපි දේව ශරීරයක් ලැබුණේ නැත්තේ? ආ එහෙමනම් අපිට අතීත කුසල් වල විපාකයක් තියෙනවා. ඒක ඔක්කොටම පොදුයි. ඒක ගැටලුවක් නෑ. ඒක නැතුව නිකන් රඟපාන්න ගියොත් ඔයගොල්ලෝ අමාරු වෙනවා. මනුස්සකම නැතුව. තේරුණානේ? එහෙනම් තමන්ට ආයිත් ශරීරෙ රිදෙන එක මේ අහම්බෙන් වෙච්ච එකක්ද? දේශගුණීය කර්ම දෙයක්ද මේක? තමන්ගේ අතීත අකුසල වල විපාකයේ තියෙන ස්වરૂපයක්ද? අයියේ ඒක තමයි මේ කියන කතාව. තේරුණානේ? මනුස්සය කියලා ඉපදිලා රිදෙන්නේ නැති ශරීරයක් පිහිටන්න බෑ. ඒ දේවල් වලට මුහුණ දෙනකොට එහෙම වේදනා දුක් වේදනා ඇති වෙන්න හේතුව මේ අතීත කුසලයේ විපාකයි. දැන් ඒක නම් ඉතින් ඔකටම පොදුයි. ඒක හැම මිනිසයකටම පොදුයි. මනුස්සකමෙන් සමානයි. දැන් තම තමන්ට ආවේනික දුක් තව තියෙන මොනවා? ශාරීරික දුක් හැරුණාට පස්සේ. දැන් ලෙඩ වුණා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කාට හරි ලෙඩ වෙලා නිකන් පවන් කලනවා වගේ දැනෙනවා. තේල් හිරියට කැමති. දැන් කායික දුකක් ආවොත් විතරයි නේද ලෙඩේට කැමති. දැන් ලෙඩක් ඇදිලා වගේ නිකන් පා වෙනවා වගේ. ඒතරව භවනා කරන්න ඕනේ නැහැ. වාහාරය අමුතු ලෙඩක් දැන් කොරෝනා කියන ලෙඩේ ඒ තියෙන රෝග ලක්ෂණ උඩින් පා වෙනවා වගේ එකක් නම් ඇදිච්චිය කා නිකන් පා වෙලා වගේ දුක නැතුව යනවා නම් ඔයගොල්ලෝ ගිහින් හදාගෙන එනවා නේද? දැන් කායික අමාරුවක් එයි කියලා මැරෙයි, ඉන්ද්‍රියන් වලට හානෙයි, දැන් හෘද වස්තු වල නැමති, පෙනහල් මේ සෞතු වෙයි, වකුගඩු විනාශ වෙයි, ඔන්නෝට බය නේද ඔයගොල්ලෝ ඒව පරිස්සම් වෙයි. තව නැතු වෙන ආද අඩු ගන්න මොකක් හරි වෙනවා, ලෙඩක් හැදෙනවා කාට හරි. ඒ ලෙඩෙන් ඔය 23ක දැන් අවුරුදු 60කට මේ රෙඩේ හැදුණා. උගේ ශරීරය අවුරුදු 20කෙක් වෙනවා කියලා කිව්වා. ලෙඩක් ආවොත් ඔයගොල්ලෝ පොලිමේ යන්නේ නැද්ද රෙඩේ බෝ කරගන්න? ඈ? දැන් ඉතින් අද දවසේම තිල් ගන්න එන්නේ නැහැ. මෙතන සෑහෙන පිරිසක් ගිහිල්ලා අර ලිපි හදාගන්න. මොකද ලකුසල යකුසල දන්නේ ඉතින් ඕන හිකට අහු තෙම් දුක දන්නේ නැහැ. කුසල යකුසල දන්නේ නැහැ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන දුක දන්නේ නැහැ කියන එකයි. දැන් මම අහන්නේ ඒ ටිකක් නෙවෙයි, කායික අමාරු නෙවෙයි. ඔයගොල්ලන්ට ලැබිච්ච මානසික විදියට ලැබෙන දුක් ටිකක් බලන්න ඕනේ. ඒ එකක් තමයි ශෝකය. මෙන්න මෙහෙම දුක් දෙකක් අපිට තියෙනවා. ශෝකය කියන දුක, බිය කියන දුක. දැන් මේක ධර්ම දුක් දෙක. මේ දුක් දෙක හැබැයි කායික ස්වરૂපයක් නෙමෙයි. ශාරීරික දැනෙන දුක් දෙකක් නෙමෙයි. ඇහැට පේන දුක් දෙකක් නෙමෙයි. ඇහැට දැනෙන දුක් දෙකක් නෙමෙයි. කනට දැනෙන ඒවා නෙමෙයි. කොහෙන්ද ශෝකය එන්නේ? මනසෙන්. බිය මනසෙන්. ඒ කියන්නේ ඇහැට බිය ගෙන්නේ බෑ. ඇහැට බිය උපදවන්න පුළුවන් රූපයක් දකින්න පුළුවන්. නමුත් ඒ රූපය ඇහැ නෙමෙයි බිය ගන්නන්නේ ඔයගොල්ලෝ මනසයි. ශෝකය කියන එකත් එහෙමයි. ශෝකී අරමුණක් ඇහැට කනට ගෙන්න පුළුවන්. ශෝක වෙන්න ඇහැට බෑ. තේරුණා? දැන් එහෙමනම් ලොකුම
දුක් දෙක අපිට මානසිකව දිනපතා දැන් කොන්ද රිදෙන්නේ නැතුව බේර ගන්න පුළුවන් පෙනඩෝල් ටිකක් බෑග් එකේ දාගෙනත් ඇවිත්. දැන් හැදීගෙන එනකොට බොනවා. එතකොට පැය හතරක් හැදින්නේ. දැන් සෝකය. සෝකය එනකොට බොන්න බෙහෙතක් තියෙනවා. බිය. බිය පොඩ්ඩක් එනකොට අර කොන්දේම මාරු වගේ එන්න ලැහත් වෙන ඔළුව මාරු වගේ එන්න ලැහත් වෙනකොට බිය අඩු කරන්න බෙහෙත් දෙදි දියද එහෙම ඒවා නැහැ තේරුණේ දැන් ඔයගොල්ලෝගේ ජීවිත කතාවේදී දැන් සෑහෙන දැන් එනකොට දැන් තියෙන ලොකුම බිය මොකක්ද මේ වෙලාව ලොකුම බිය තමයි 21 වෙනි දාට මොකෙක් ජනාධිපති වෙයිද දන්නේ නෑ. දැන් කියන්නේ අපි කුසල්මයි කරන්නේ. කුසල් කරා නම් බිය ඉතුරු වෙන්නේ. දැන් කුසල් කරා නම් බිය කියන එක ඉතුරු වෙන්නේ නෑනේ. දැන් කුසලයේ විපාකය වෙන්නේ කන්නේ දැන් අකුසලයේ විපාකන ඔය සෝකයයි බියයි කියන්නේ කුසලයේ විපාකය මොනවා. බිය රෝගයේ දිනුනොත් ඒ කුසලයේ අකුසලයේ සමාන වෙනවා. දැන් මේ අරතිය කියන එක උගන්වන්න හදන්නේ මම. නැත්නම් ඔයගොල්ලෝ ඉන්නේ අරතිය නම් මේ අරතිය කියන මාර්ය අහක් කරගන්න නැතුව භාවනාවක් දිනු කරන්න බෑ. කාමිය අහක් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. නමුත් අරතියෙන් අහක් වෙන්නේ නැහැ මේ ධර්මයෙන් දන්නේ නැති. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කුසලයේ විපාක මොනවා. දැන් අකුසලයේ අකුසලයේ ආනිසංස කියලා නේ කියන්නේ. අකුසලයේ විපාක තමයි බිය සෝකය. දැන් ඒක අනිවාර්යෙන් තියෙනවනේ ඔයගොල්ලන්ට. ජනාධිපති වෙන්නේ කවුද කියලා බියක් තියෙනවා කියන්නේ කොයිතරම් අකුසල් කාර්යයද කියලා අපිම හිතන්න එපා. නැත්නම් බිය ඉන්නේ කොහොමද මේ තව එකෙක් ඉන්නවා. දැන් තමන්ගේ මරණය ගැන බිය වෙන එක නම් කමන්නේ නෑ. උගේ මරණය ගැන තේරුණානේ. දැන් ඒ හොරු ගැදුවාද කියලා බිය කියන එක දැනුත් තියෙන එක ඒකම නැහැ උගෙරියේ තේමනේ බැලුවා මේ බිය කියන එක ගැන කරන්නේ නැහැ නේ ඒ කාන්ත වලට ඇයි යන්නේ අපි ඒ අංග අල්ලගෙන අතීතේ මේ ජීවිත ගාතේම අකුසල් කරපු නැත්නම් මේ බියක් එන්න බෑ දැන් ඔයගොල්ලෝ රඟපාන්න හදන්නේ නම් එහෙම අපේ නෙවෙයි අපි කියලා නැත්නම් එහෙම අර දෙක නැතුව දෙන්නේ වැසෝකයයි බිය දැන් කරේම කුසල් කියලා කියන අයගේ ඉස්සෙල්ලා දැනගන්න කුසලයේ ආනිසංස මොනවා අකුසලයේ විපාක නම් මං කිව්වා බියයි සෝපියයි ඔව් ප්‍රීතිය කියන ආනිසංසයක් කුසලෙන් ඉන්නේ ඔයගොල්ලන්ට ඉන්නේ ඔව් ඒක පාඩම් කරලා විභාග පාස් වෙලා තියෙනවා නමුත් ඒක අකුසලයේ කුසලයේ විභාගයේ ආනිසංස කියලා දන්නේ නැහැ මොකද විභාග පාස් වෙන්න ඕන කම දෙන්නේ වෙන වැඩක සාතිකයක් ගන්න ධර්මී ඉගෙන ගන්න නෙමෙයි තේරුණානේ දැන් කුසලයේ ආනිසංස පහක් තියෙනවා අකුසලයේ විපාක දෙකක් ප්‍රධාන වශයෙන් දින එක තව ගඩන්න පුළුවන් නමුත් ප්‍රධාන දෙකයි සෝපයයි බියයි තමයි අකුසලයේ විපාක දෙක ওই දෙක අනිවාර්යෙන් අපිට මේ ජීවිතයේදී හැමදාම දෝලණයක් වෙනවා මූණ දෙන්න සිදු වෙනවා කුසලයේ අකුසලයේ විපාක කුසලයේ විපාක විතර වැඩිය වැඩිය තියෙනවා ඒවා තමයි ආයස වර්ණ සැප බල ප්‍රඥා අවධානික තමයි නැති ඔයගොල්ලෝ කරන හුඟක් අගු කුසල වල අවධානික නැහැ පහ නැහැ හතරයිදී ඔන්නේ ඔන් ඕකානුව තමයි අර අධිකුසලයේ වර්ගීකරණය වෙන්නේ. ඔය ප්‍රඥාව කියන්නේ මොකක්ද? දැන් ආයස වර්ණ සැප බල ප්‍රඥා. මේ මොනවද? පංච බල. දැන් සෝකිය බිය කියන්නේ මොකක්ද? මොනවද? දෙවිඩි බල දෙද? ඈ නැතයි දෙන්නේ
ඒක දෙකයින් තියෙන්නේ. මේක පහයිනේ, පහක් දෙනවා පංච බල වෙනවා නේද? අරක දෙපිටි බල වෙනවා. මේ කුසලයේ ආනිසංස. ඔයගොල්ලන්ට නැත්නම් මේක නේද කියලා ඉගෙන ගත්ත දවසට ඔයගොල්ලන්ට ප්‍රඥාව තියෙනවා. දැන් දියේ ඔලඟ දියෙන්නේ බැලුව බැලුමට හතර බිංගාතේ යා ගෙදර ගියා පාරේ ගියා පන්සලට ආවා සිල් ගත්තත් සෝගිය බිය නම් වැගිරෙනවා. දැන් ඒ වුණාට ආයුධ වර්ණ සර්ප බල ප්‍රඥාන තව පැය භාගයක් ඉඳගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට ඔය ශරීරයෙන් තේරෙන්නේ සැපද? නිකන් ඉඳ තව පැයක් ඉඳගෙන හිටියොත් මම මැරෙයි කියලාද හිතෙන්නේ? හොඳ කැඩෙයි කියලාද හිතෙන්නේ? එන්නේ නෑ ආයුධක් නෑ. නෑ ආයුෂ කියන ආනිසංසය දිනනවා දැන්ම මැරෙයි කියලා හිතෙන්න බෑනේ කොයි වෙලේ. එහෙම ආනිසංසයක් ඔයගොල්ලන්ට නැහැනේ. දැන් මෙහෙ වෙන කොට සිල් ගන්න යන කොට මම මැරෙයිද දන්නේ නැහැ කියලා පෙති කීයක් ගෙනාවද? දැන් කියන්නේ අපි පින්කම් කරලා කරලා ආනිසංස කරා කරා කියලා කියවනවා. කොහොම ආනිසංස? දැන් මොනේද? දැන් ආනිසංස වල තියෙන්නේ මොනවද? ඕනම පින්කම ආනිසංසය, පළවෙනි ආනිසංස ආයුෂ වැඩි වෙනවා. ආයුෂ වර්ණ, වර්ණ කියන්නේ ඕක තමයි වේද 23 කිලෝ ගන්න. ඒක වර්ණ තේරුණානේ. හැමදාම කිරණ මනල්ලා කන ඒ වර්ණය වෙනස් කරගන්න තමයි මම කරන්නේ. කන කිලෝ ගන්න, ග්‍රෑම් ගන්න අඩු කරන්නේ. ඔය එක එක මේ මේ ක්‍රීම් වර්ග දිනපතා ගන්නේ මොනව වෙනස් කරගන්න? ඉතින් ක්‍රීම් ගාලේ ඇයි වර්ණය වෙනස් කරන්නේ? ඔච්චර පිංකම් කරා නම් ලැබෙන්නේ බෑ. දැන් කියන්නේ එහෙම නෙමෙයි. අපි උපන්දා ඉඳලා අපි ඉපදුනේම හොඳ කුසල් කරන පරපුරව පුරව එකගෙ. ඕ ඉතින් ආනිදා කරා නම් තියෙන්නේ බෑ. දැන් දෝරි ගලන්න තියෙනවා අර අකුසලේ විපාක මොනවද? සෝ කියන්නේ ඉතින් ඔය රඟ බෑම තව කරා කියලා මොකද්ද තියෙන පළි? මොකද දුරෙද්දක් පෙරවගෙන රඟ බෑමත් එකයි, පහට ඇඳුම ඇඳගෙන රඟ බෑමත් එකයි. දැන් සිදු වෙලා නැන්නේ ඔය කියන්නේ ආනිසංස වලට මුහුණ දීලා නැහැ. දැන් කුසලයේ ආනිසංස ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා තේමුනේ. එහෙමනම් දැන් කුසල් වැඩියෙන් කරපු මිනිහාට ආයුෂ කියන ආනිසංසය ලැබුණා කියන සාක්ෂි මොනවද තියෙන්නේ? හරි. එතකොට වැඩි කල් ජීවත් වුණ ප්‍රශ්න විසඳෙනවා. ඒ ආයුෂ තියෙනවා කියලානේ අපි කියන්නේ. අවුරුදු 90 ජීවත් වෙනවා. උපන්දා ඉඳලා ලෙඩක් හැදිච්ච එකේ. උඩ මොකද වෙන්නේ? ඒ ඔයගොල්ලන්ගේ ඔය හැඳින්මින්නේ ඥානෙ හරියන්නේ නැහැ නේද එතකොට? දැන් හැඳින්මින්නේ ඥානෙ ආවා. තේමන්නේ දැන් මේ අධික දුක සහිත වේදනා සහිත ලෙඩක් හැදිලා ඌ වැඩි කාල ජීවත් වුණොත් ඌට ආයුධයෙන් වැඩක් තියෙනවා. වැඩක් නැහැ. දැන් ඔයගොල්ලන්ට වෙලා ඇත්තේ ඒ වගේ. වයසට යනකොට එපා වෙන මට ජීවත් වෙන හැටි හොඳ රිදෙන ඔළුව රිදෙන. නෑ ඒ ඒගොල්ලන්ට එහෙම ලෙඩක් තිබුණේ නෑ. ඒ ගැන විතරක් නෙවෙයි, ඒ හිටියේ පන්සල් වල නේ, ගෙවල් වල හිටීමක් පුතේ. ඒ මේ මේ අහම්බෙන් ලක්ෂ කෝටියකට එක්කෙනෙක් වගේ අරගෙන දැන් ඒකෙන්ද තීන්දු කරන්න ඕනේ? ඈ එහෙමනම් මේ ආයුධ වැඩියෙන එක නෙවෙයි මේ කියන්නේ. ආනිසංසය කියන්නේ ආයුෂ කියන එක මරණය ගැන බිය නැහැ.
මැරි මැරි අවුරුදු 100ක් ජීවත් වෙනවට අන්නේ ඔයගොල්ලෝ වගේ. ඒක මොනවාද? අපාය හිටියා වගේ. පණ බයෙන් ඊයත්. ඔව් දැන්. දැන් අද මැරෙයි මම දිල් ගන්නවා මැරෙයි කියලා බයෙන් ආවි එකහරි මොකද්ද දින ආයුධය. උගේ ආයුධය ඉවරුනේ ගෙදෙද්දි. තේරුණනේ. දැන් ඒ මේ ජීවත් වුණාට ඒ දින අපාය ඉන්නවා කියලා. එහෙන් යන්නේ මරණය පිළිබඳ බියාඩුවේ. ඕකට කියන්නේ ඕක තමයි ආනිදාන්දය. නැත්නම් එහෙම නැත්නම් වැඩි කල් ජීවත් වෙන්නේ නෙමෙයි. තේරුණනේ. මේක ජේෂ්ඨ පුරු ඇති වෙන්න දකලා හරියන්නේ ධර්මය දන්නේ. තේරුණනේ. ඉතින් දැන් ඒක පත්තරේ දාලා ඒකිනු තමන් හොඳයි කියලා. ඒක නෙමෙයි මේ කියන ආනිදාන්දය. දීත වැඩි ගැඹුරුයි. මරණ බිය අඩු වෙලා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. උට හිතෙනව නම් මම මැරෙනවා දැන් මේ මේ පෙත්ත බිමේ නැත්නම් මම මැරෙනවා. දවස් දෙකෙන් කියලා. උට නැත්නම් මොකක්ද? ආයුෂ යනාදි තමයි. බෙහෙත් පෙති බිව්වේ නම් බොන එක නැති එක නෙමෙයි මම කියන්නේ. උට හිතෙනව නම් එහෙම වෙනවා නම් එතන නැත්නම් මොකක්ද? පළවෙනි ආනි තමයි. එතකොට ක්‍රීම් ගෑවේ නැත්නම් අර සැලුන් එකට ගියේ නැත්නම් මගේ ශරීරයේ වැඩක් නැහැ කියන එකට නැත්නම් මොකද්ද? 23 කිලෝ ගන්න තියෙනවා වර්ණයේ නානි ගන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට 23 කිලෝ ගන්න තියෙනවා හානි ගන්න තියෙන්නේ. ධර්මයේ දැනගන්නව නම් ඉගෙන ගන්න. නැත්නම් මේ අරතියෙන් බේරෙන්න බෑ කාට. තේරුණා? දැන් වර්ණය කියන්නේ ශාරීරික රූපය. දැන් පළක් ගෙවන්න මං කළුයි කියලා කොච්චර දුක් වෙනවද? උට නැත්නම් මොනවද? ආනිසංසයක් නැත්තේ. කළු වීම නෙමෙයි මෙතන දුක. දුකම වද්ද. කළු තම හොඳ නෑ කියන දික්තිය අන්නේ දික්තිය හැදුවේ කවුද? ඒ දික්තිය හැදුවේ තමන්ගේ අතීත අකුසලයේ විපාකය. කුසලයේ විපාක තිබුණා නම් කලු නම් තමන්ට හිතෙන්නේ නෑ ඒක දුකක් වෙයි. සුදු වුණත් ඒක දුකක් වෙයි. දැන් ගොල්ලන්ට එහෙම ಗುಣ තියෙද කියලා බලන්න බෑ. හොඳට මම ගෙදර ගිහින් හරි බලලා හොඳට කල්පනා කරලා මම ඔය කියන ආනිසංස මල්ලඟ කොයි වෙලේද උදේ ඉඳලා වැඩ කරන්නේ. එන්නේ එහෙම හොයාගන්න. ඉස්සර මිනිසුන් නම් එහෙම පුළුවන් කියලා දිනන මේ බුදුහාමුදුරු දේශනා කරපු ඒවයි තමන්ගේ ජීවිතයයි එක ගලප ගන්න. ඔයගොල්ලන්ට බැරි එක නෙමෙයි දින අරතිය කියන මාරයට අහු වුණා අයියා. තේරුණානේ? දැන් ආයුෂ වර්ණක් නැහැ. ආයුෂ නම් නැත්තේම නැහැ. මැරිලා දැන් උගක් ආස. තේරුණා නේ? නෑ ආයුධ මනින්ද යන්නේ මොකද මේ ජීවත් වෙන පැන තා තියෙන්නේ ඊට වැඩිය දෙයක් තියෙන නේද? මරණයට බය නැතුව සතුටින් ඉන්න පුළුවන්. තේරුණා නේද? ඒක ආයුධ. වර්ණ කියන්නේ Tamanta ලැබිච්ච ශාරීරිය ගැන දුක් නොවෙන්න පුළුවන් කා. තේරුණා නේද? ඒකත් අහිමි. දැන් ආනන්ද දෙකක් කියවනවා. ඊගාවට සැප කියන එක ඔය ශාරීරික සැප නේද? ඔය ශාරීරික සැප කොහොම තියෙනවා නම් ඒ කියන්නේ කායික සැපනේ මෙතන ගන්න ඒක වැඩි. මානසික සැපත් ගන්න. දැන් කායික සැප ගමු. ඔයගොල්ලෝ ඇයි ඉතින් ඔය සිල් ගන්න එනකොට නිකන් ඉස්සර මිනිස්සු ආදී කාලේ හිටියා ඔයගොල්ලන් එහෙම සියලා ආතලා කියලා වගේ එන්නේ නැතුව ඒ පුතු එහෙම කරගහගෙන එන්නේ ඇයි? හැදෙනේ භාවනා කරන්න භාවනා මධ්‍යස්ථානයට පුටුකුත් ඉල්ලගෙන යන්නේ මොකක් ඉන්නද? ආනිසංසින්ද දෙවි ඉස්සර කුසල් මේ කල්පනා කරන බකන්ද ඔය තමයි මේතන තියෙන ප්‍රශ්න. මේ අරතිය හිතන්න බෑ නේද? දෙවෙනි මාර්ගය අයියන කෙනා මෙන්න මෙහෙම වැඩ කරන කෙනෙක් මේවන් දැනගත්තේ නැත්නම් එයා රින්ගනෝ මේ තමන් තුරට දැන් ශාරීරික දුකක් තියෙන හින්දා නේද? එහෙමනම් දැන් බලන්න ආනිසංසය නෑ. දැන් ගියේ දැනක නිකන්
ඔයගොල්ලෝ දැන් ඉන්න මිනිසුන්ට ගිය තැනක කැලේක ගියාම කැලේ ඉඳගෙන වාඩි වෙලා කැලේ තියෙන දෙයක් කාලා ඉන්න පුළුවන්ද? දැන් මීට අවුරුදු 2000කට විතර පෙර 2500න් එහා ලංකාව ගත්තෝ. දැන් ඔය සිතුල් පාවුව ඒ වගේ ඔය අපි කියනවනේ ඉතිහාසයේ තියෙනවා මෙන්න මෙහෙම යුගයක්. ආර්ය වංශ දේශනා පවත්තක යුගයක්. එතකොට ආර්ය වංශ දේශනා කියනේවා විතරයි බණ කියලා දෙන්නේ ලංකාවේ. වෙන බණ නෑ මිනිසුන්ට. ඒ බණ හැමදාම කියන්නේ නෑ. ඒ බණ අවුරුද්දට එක සැරයක් කියන්නේ. මාසයක් විතර කියන්නේ. ලංකාවේ මේ එක පොළක හෝ දෙපොළක විතරයි කියන්නේ. දැන් ඕගොල්ලෝ ඕමගම ඉන්නේ. දැන් ආර්ය වංශ දේශනා පවත්තපු ස්ථාන ලකුණු වෙලා තියෙනවා පොත්පත් වලයි ශිලා ලේඛන වලයි තියෙනවා ලංකාවේ. එතකොට ඔය තිතුල් පවුව වගේ එතකොට තව ඔය ප්‍රධාන පෙළේ ආරණ්‍ය ගණයට වැටෙන්නේ ඒගොල්ලෝ දානහිම් දෙන්න යන තැනදී ආන්නේ වගේ වල් බිහි වෙච්ච තැන් වල තමයි මේවා කරලා තියෙන්නේ. අපි හිතන තිතුල් පවුව කියන්නේ ආර්යවංශ දේශනා පවත්වපු ස්ථානය. අවුරුද්දට එක සැරයක් කරන්නේ මාසයක් විතර කරනවා. දැන් හෝමගම මිනිහේ එතකොටත් මෙහි මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු එතකොට යන්න ඕනේ තිතුල් පවුවට ඒ කාලේ. යන්න දැන් ඔයගොල්ලන්ට නම් මේ සිතුල් පවුවට යනවා නම් දැන් තිසමාරාමෙට යනකම් ගියහැයි හයිවේ තියෙනවා. දැන් ඒක හයිවේ එක වාහනයක් යන්න බෑ කැඩලා හරි මොකක් හරි නඩත්තුවක් කිව්වොත් ඔයගොල්ලෝ යන්නේ ඔන්න සමහරක් කණ්ඩායම්. එච්චරට මේ කුසලී ආනිසංස ලැබිලා. අතීත කුසල් කරපුවා. තේරුණේ නැහැ. හිතාගෙන ඉන්නේ විදියට නම් එන්නේ වෙන්නේ නැහැ. දැන් අර මිනිස්සු ගියේ කොහොමද? ඉස්සර මිනිස්සු මොන පාරක් වන්නේ? කැලේ මැදින් පයින් යනවා. එහෙනම් මාස ගානක් ගියා. එතෙන්ට යන්න මාස ගානක් යනවා. තේරුණා. දැන් ඒ යන හයත් ඔය වගේ පුතු හිම කර ගහගෙන ගියා නම් මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මෙලෝදියා ගෙනහිල්ලා නැහැ. මාගදී කවුරු හරි කන්න දුන්නා නම් කනවා. නැත්නම් ගස් කොළන් වල තියෙන ගෙඩිය ආදී දේවල් කනවා. ඔහොම කැලි මැදින් මනරත්තු මැදව ගිහිල්ලා රතෙන්ට ගියා. එනකොට මේ මිනිස්සු මාසයක් විතර යනවා. එතකොට විතුල් බබුට යන්න ලංකාවේ මේකද වෙන්නේ තේ කාලේ. නැහැ ඉතින් ඊටත් වැඩි ඈත අය ඉන්නත් මේ මෙතෙන්ට. දැන් දාස් ගානක් එකතු වෙනවා. එකතු වෙනකොට මේ මිනිස්සුන්ගේ හේවල් දොරවල් සියල්ලම අත්හැරම තමයි මියන්නේ. දැන් හැබැයි යන මිනිස්සු මැඩුවත් නෑ මොකක් කරන්නේ වුණේ. ඒගොල්ලන්ට තියෙන ආයුෂ වර්ණ සැප බල ප්‍රශ්න. ඔයගොල්ලන්ට ඒ කියන්නේ කීයෙන් පරිබෝධ තියෙන්නේ කියලා මැනගන්න. දැන් අඩු ගන්න. දැන් කී දෙනෙකුට මෙතන ඉඳලා අර ගලවිලා වත්න හන්දියට පයින් ගිය හැටි. දැන් කියන්නේ අපිට ආයස වර්ණ සැප බල ප්‍රඥා. දැන් බලයේ කොහොම මෙතනින්ම වාහනයට නැගින්න වාහනයට යන ගම ඇවිද ගන්නකොට බලයක් නැති කියා කියන්නේ මොන කතාවද? අපේ කුසලයේ ආනිසංස ඕ බොරු නියන් ඒ කුසලයේ ආනිසංස බලයේ. තේරුණානේ මම මේ කියන්නේ වයස වැඩි වුණාම කාටත් මේක වෙනම එක හරි ඒක නෙමෙයි වයස යන්න ඕනේ නෑ නෙමෙයි වෙන්නේ බොරුටත් මේක රංගමානයක් තින්නවනේ. තේරුණානේ මේ කියන්නේ වයස වැඩි වෙලා හැම මිනිසයාටම මේ ඇවිද ගන්න බැරි වෙනවා එම යුගයක් වෙනවා ලෙඩ හැදිලා වෙනවා ඒක කාටත් සාධාරණ නෑ. එයාට මේ අගෞරව කරලා කරි එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ඔයගොල්ලෝ කියන්නේ එහෙම පණින් යන එක යන්න බැහැව ඒවට එහෙම වාහනේ මේ අනේක අපේ කුසලී ආනන්ද කියලා එහෙම එකක් ගන්න එපා මේක. ආයුෂ වර්ණ සැප වල ප්‍රඥා කියන්නේ වෙන දේවල් ඇත්තටම තමන්ට ඕන දෙයකට ඔරොත්තු දෙන මට්ටමට මේවා තියෙන්න ඕන. තේරුණනේ ආයුෂය ගැන ජීවිතේ මරණය ගැන උතර බිය වෙන්න යෝගයක් වෙන්න බෑ. එහෙම හිතන මිනිස්සු ඉන්න අමාරු වෙනවා. ආයුෂ දිනනවා මැරුණට කමන්නෑ කියලා හිතෙන එක හරියට. දැන් ඔයගොල්ලන්ට හිතෙන්නේ මරණයට කමන්නෑ කියලාද
මරණයෙන් බේරෙන්න කියලා දුකක්ද වැඩි වෙන්නේ. අන්නේ නරක පැත්ත තමයි මේ කියන ආනිසංසය අඩු. දැන් ওই විදිහට බැලුවම දැන් ප්‍රඥාව කියන එක වර්තමාන මිනිසුන්ට ඉන්න විදියක් නෑ. අඩුවෙන් ඉන්නේ. ප්‍රඥාව කියලා ධර්මයේ කියන්නේ සංසාර දුක පිළිබඳ අවබෝධය. එතකොට ඉගෙන ගත්තේ ඒක වැඩි වුණා කියලා ප්‍රඥාව වැඩි වෙනවා කියලා ධර්මයේ කියන්නේ. ඉගෙන ගන්න ඕනේ මේ අකුසලය ගැන. කුසලය ගැන දන්නේ මනුස්සයා ඒ ප්‍රඥාව වැඩි. අකුසලය කියන්නේ සංසාර දුක. දුක ගැන අවබෝධය මයිනේ මීම තමයි ප්‍රඥා. සංසාර දුක. දැන් ඒ අතින් දැන් ඔන්න බලන්න. එතකොට ආනිසංස පහක් තියෙනවා කුසලයේ. බුදුහාමුදුරන්ට වන්දනා කරපුවම මේ ආනිසංස පහෙන් හතරක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. එහෙනම් බුදුහාමුදුරන්ට වන්දනා කරලා ලැබෙන්නේ මේ කුසලයේ ආනිසංස වලින් අමිත පින්කමක් වේ වන්දනාමානි. මේ ආනිසංස වලින් හතරයි. ඒක ගමන් පාඩම් කරන කියවන්නත් දැන්. පාඩම් කරලා කියෝන්නේ ඒක විශ්වාස කරන්නේ. ඔන්නෝක තමයි ආරම්භ. දැන් බුදුහාමුදුරන්ට වැරිනම්ම ලැබෙන ආනිසංස ටික බුදුහාමුදුරෝ දේශනා කරනවා අර දීඝාය කියන කුමාරයා. ඒකේ පැහැදිලි කරපු ගාථාව තමයි අභිවාදන සීලිච්ච නිච්ඡං වඩ්ඩා පජායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයි වන්නෝ සුඛං බලං. ඔක පාඩම් නැති කෙනෙක් මෙතන ඉන්නවද? දැන් දැන් තාවය ආචිලා හැම නිකන් පොඩි ළමයි හැම අර වන්දිනකොට ඔළුව අත ගහලා හැම කියනෝ නේද? ආයි අභිවාදන සීලිච්ච නිච්ඡං වඩ්ඩා පජායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයි වන්නෝ. එයාට බඩම් කරේ කොහොමද? පන්සලේ හාමුදුරුවන්ට වැඳලා හැම වෙලෙම කියනවා නේද හාමුදුරු ආශිර්වාදෙට මේක. ඒකට දැන් බුදුහාමුදුරන්ට වැඳලා කාට වැඳලා දෙවියන්ට වැඳලා ඕනම මිනිසෙකුට ආනිසංස හතරක් ලැබෙනවා. මොනවද? ඒකේ ආයස වර්ණ සැප බල ප්‍රඥා. ඒකනොනේ. හැබැයි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වඳින්න. මේකෙන් ඉහළම ආයස වැඩියෙන්ම ලැබෙන්න, වර්ණේ වැඩියෙන් ලැබෙන්න, සැප වැඩියෙන් ලැබෙන්න, ප්‍රඥා වැඩියෙන් ලැබෙන්න සුදුසුම පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ තමයි. තේරුණානේ? නමුත් බුදුහාමුදුරුවන්ට වැඳලා කියලා ප්‍රඥා කියන ආනිසංසය ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඔන්නෝගෙන් තමයි ඊට ගන්න ඕනේ වන්දනාමානවල, පුද පූජාවල ආනිසංස කුසල් ආනිසංස හතරයිදී. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඉගෙනගෙන තියෙනවා දානියක් දුන්නම දානිය ආනිසංස කියනකොට දැන් ගෙදර සාමික දානයක් දුන්නා පන්සලට දානි ගිහින් දුන්නා හාමුදුරුවෝ දානියේ ආනිසංස ගැන පැහැදිලි කරනවා වටිනා. එතන කියන්නේ මොකක්ද? එතෙන්දි ඔය ආනිසංස පහම කියන ආයස වර්ණ සැප බල අර වන්දනාවෙන් ලැබෙනවා. ඊට අමතරව ප්‍රඥා. තේරුණානේ? එහෙමනම් දැන් දානීය කියන එක අදි කුසලය පූජාවට වැඩි. තේරුණානේ? දැන් දානියට වැඩිය අදි කුසලයක් කිව්වමන් සීලය. දැන් සීලයට වැඩිය අදි කුසලයක්. සීලයේදී මොකද වෙනස? දැන් දානිය කියන එකේ ඉහළම දානිය ඔයගොල්ලෝ අහලා තියෙනවා. දැන් දන් දෙන්න පුළුවන් තිරිසන් සත්තුන්ට දන් දෙන්න පුළුවන්. ඒකෙන් ලැබෙනවා යම් මට්ටමක ආයස වර්ණ සැප බල ප්‍රඥා. ඒ වගේම මිනිස්යන්ටම දෙන්න පුළුවන්. බුදීම මාගේ ආචකයන්ට දෙන්න පුළුවන්. ඒකෙනුත් ලැබෙනවා. දෙමව්පියන්ට දෙන්න පුළුවන් ඊට වැඩිය ආනිසංසය ලැබෙනවා. ගුරුවරුන්ට දානය දීම ඊට වැඩිය ආනිසංසය ලැබෙනවා. මොනවා පෙළගස්සලා තියෙනවා බුදුහාම. ඔහොම පෙරගස්සල අවසානයේ වැඩි මානිසංස ප්‍රමාණයක් ලැබෙන දානීය කියලා තියෙනවා. මොකක්ද? සාංගික දාන. එකක්. අටමහාකුසල වල සාංගික දාන. ධර්ම දානයත් ඒකට වැටෙනවා. දැන් සාංගික දාන ධර්ම දානේ නෑනේ.
කෑමීම නෑ තෙම මේ බණහන වගේ මේකන ඉගෙන ගන්න බන්න දැ අතන මම කියන ආහාර පාන එක්ක තියෙන වටිනාම ඉහළම දානය බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය සාංගික දානය ඔන්න ඕක ඉගෙන ගන්නද මේ ආරාධිය ගැනයි මට උගන්වන්න ඕන මොකද භාවනාවට බලපාන දෙවනි මාර්ගය ආරාධියයි ආරාධිය කියන්නේ අදි කුසලයෙන් අකමැති වීම බුදුහාමුදුරුවෝ මේවා දේශනා කරලා තියෙද්දී අපි ඒ වට එරෙහිව තමන්ගේ තියෙන මනස් ගතවලට වැඩ කරන. ඒක තුල භාවනාවක් දියුණු කරන්න බෑ. ඒක තමයි කියා දෙන්න ඕනේ. දැන් බලමු මොකක්ද කියලා. දැන් සාංගික දානයක තමයි එහෙනම් ඉහළම මට්ටමේ ආනිසංස ටික තියෙන්නේ. දානයක් විදියට මොනවද? ආවේශය ඉහළ මට්ටමට එනවා. වර්ණේ, සැප, බල, ප්‍රඥා. ප්‍රඥාව කියන්නේ මතක තියාගන්න මේ විභාග වාසයෙන් දැනුම නෙමෙයි. සංසාර දුක පිළිබඳ අවබෝධය. තේරුණා? එනේ මොකක් වන් නෙමෙයි මේ. සහතිකෝලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ටිකක් ගැඹුරු දෙයක්. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දක්ඛින විභංග කියන සූත්‍රයේදී මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. මේ අරතිය පිළිබඳ තියෙන සැකසංකා අපිට අහක් කරගන්න හොඳම සූත්‍රේ දක්ඛින විභංග සූත්‍රය. මේ ගැන දැනුවත් වෙයි. මේ බුද්ධ දේශනාව ඒක පෙළගස්සලා තියෙනවා දානේ එක එක දානවල ආනිසංස වැඩි දානය ආරම්භයේ ත්‍රිසංසත්තුන්ට දෙන දානේ ඉඳලා මේව සාමාන්‍ය දුස්සීලයන්ට මිනිස්සුන්ට ලෙඩුන්ට හොමෝ වරකරබ කරලා ඊට වැඩි වටිනා මෙන්න මේ දානේ ඊට වැඩි වටිනා මේ දානේ කියලා අවසන් කරලා තියෙනවා වටිනාම දානේ විදිහට සාංගික දානේ අට මහ කුසලයට අපි අරන් තියෙන්නේ ඒක ඒක තමයි ඔයගොල්ලොත් ඕන තරම්ගේ විවල් වලෙම දෙන්න මහන්සි ගන්න ඒක හිඳමයි බුද්ධ දේශනාවට අනුගතවමයි ඒක හරි එතන ඒ සූත්‍රයේ තියෙනවා ඊට පස්සේ සාංගික දානය අට මහ කුසලයේ නැත්නම් ලොකුම දානය ලොකුම ආනිසංස ලැබෙන ආයස වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන එක කියලා ඊට වැඩි මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා මේ උදාහරණය හොඳට මතක තියාගන්න සාංගික දාන 100ක් දෙනවාට වැඩිය වටිනවා කියනවා මහත්ඵලයි මහානිසංසයි කියලා කියන්නේ සාංගික දාන 100ක් දෙනවාට වැඩිය මහත්ඵලයි මහානිසංසයි වූ එක දවසක් පන්සිල් රැකෙනවා ඔන්න ඔය කියන්නේ යන්නේ අරතියයි ඔයගොල්ලන්ට පිළිගන්න බැරි දෙයක් මේක කොච්චර ගැඹුරුද යා මොකද්ද මේ දේශනාවේ තියෙන්නේ නා සාංගික දාන 100ක් දෙනවාට වැඩිය මහත්ඵලයි මහා සංසයි කියනවා ඒ කියන්නේ ආයුධ වර්ණ සැප බල ප්‍රඥානේ ආනිසංස කිමේ ඒවැ මහා විශාල ප්‍රමාණයක් ලැබෙනවලු එක දවසක් පන්සිල් රැක්කෝ දැන් කොයිකද මේ මිනිස්සු දැන් ඔයගොල්ලන්ට ලේසි කොයිකද කියන්නේ? සාංගික දාන 100ක් දෙන එකද ලේසි? ආ දවසක් පන්සිල් රකින්නේ. දවසක් පන්සිල් රකින්න හංගන්නට පුළුවන්, හංගාරන්නත් පුළුවන් නේද පන්සිල් ගෙදෙන්නේ නැතුව. නමුත් හංගන්න දන්නේ නැහැ. මේක නැත්නම් හොඳට හංගාපයි. තේමයි. ඔය හතරට දිය සමාදන් වෙන උපාසකම් දන්නේ නැහැ මේ. මේකේ බුදුහාමුදුරන්ගේ මේ දේශනාව පිළිගන්න. ඒ රාංගික දාන 100ක් දෙනවාට වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියන බුදුහාමුදුර එක දවසක් පන්සිල් රැකීම. දැන් මේ කියන්නේ යන්නේ දා ආමිෂ පින්කමට වැඩිය සීලය මහත්ඵලයි මහානිසංසයි. ternary. ඒක තමයි මේ අරතිය කියන එක වැටෙන්ඩ එපා කියන එක තමයි මේ දෙන පණිවිඩය. අධිකුසලය හඳුනගන්න. එතකොට අධිකුසලයේ කරන්න උත්සාහ ගන්න අවකුසලයට කඹරන්න එපා. බැරි තැනදී. දැන් ඔයගොල්ලෝ කඹරන. ඒ කියන්නේ දැන් මෙහෙම කියන්නේ
තව ටිකක් කල් සිල් ගන්න ඇවිදින් භාවනා කරලා කට්ටිය කියන්නේ කොහොමද ඔය උපසම්බල ඕන තරම් ජීවන්නේ දුක්ගී කියන්නේ. අනේ දැන් ඉස්සර නම් මට මේ මේ දාන සාංගික දානයක් දෙන්න පුළුවන්කම් තිබුණා. දුන්න හැම මාසෙම අපේ ගෙදර. දැන් මට මේ ඇවිද ගන්න බණක් නෑ. ගෙදර ඉන්නේ උදව් කරන්නේ නැති හින්දා ඒ දානේ දෙන්න බෑ කියලා මෙහෙ කියෝන අය නැද්ද? ඔය ඔහොම කියවයිද? ඒ කියෝන එකකට තේරෙනවා නා. මේක පන්සිල් රැකගෙන ඉන්න එක සාංගික දාන දීයක් දෙනවාට වැඩි ආනිසංසයි කියලා බුදුහාමුදුරු දේශනා කරලා කියලා විශ්වාස කරනවා නා. අර කියෝන පල්හැල්ල මොකක්ද? නීනවාමුදුරුවෝ තේරෙන්නේ බෑ. මම සාංගික දානයක් දෙන්න බෑ කියලා හැමතැනම කියෝනවට වැඩිය ඒ දවස් ටිකේ පන්සිල් රැකුණානේ කියලා හතුරු වෙන්නේ. ඒක දවසට රැක්කම සාංගික දාන ගිය කාණි සම්දු 100යි දවස් දෙක 200යි. ඔහොම දැන් දවස් මාසයක් රැක්කෝ. මාසයක් හදාගන්න බෑනේ. දවස් 1000ක් රැක්කෝ. ඈ බැංකුවේ බැංකු කාර්යයක් ඉවුවා නම් 100ක් පොතේ දාපුවම දවස් 100න් පොලිය මෙච්චර ලැබෙනවා කියලා ටක් ගාලා හැදේක. ඒක තමයි ඔය අරතියේ ලක්ෂණ තමයි කියේ. මේකට බෑ අධිකුසලෙට ටක් තව අකුසල වලට කැමති. දැන් දවස එක දවසක් පන්සිල් රැක්කම සාමීක දාන 100ක් ආනිසංස ලැබෙනවා. දවස් 10ක් රැක්කෝ කීයක්ද? 1000යි. දවස් 100ක් රැක්කෝ 10000යි. එතකොට දවස් 200ක් රැක්කෝ 300ක් රැක්කෝ ඈ 30000යි. 365ක් රැක්කෝ ඔව් එතකොට 30 ඔව් 30000 ආ හරි. දැන් ඕක විශ්වාස කරනවා. ඕක ගැන බුදුහාමුදුරුවෝ කියන නිකන් හැම දෙයක්ම විශ්වාස කරනවා වගේ විශ්වාස කරනවා. විශ්වාස කරනවා ගොල්ලන් වෙන හැයෙන් ඇදිලි දියෙන්න පුළුවන්. මොකද එක්තැන් හෙලා ඇඳ ගන්න බැරි වුණා පන්සිල් කඩන්න කවුද මේ හානි කරන්නේ? එකම හානි පන්සිල් කැඩෙන එක පන්සලට ආව නම් එක පල්හැලියෝ ගියෝල කැඩෙන පන්තිලේ ඒක නවතිනවා නේද? එක්කම වුණා. දැන් මොනවද ඉගෙන ගත්ත මෙච්චර කාලේ? කුසලයේ අකුසලයේද තමන්ගේ මනස් ගන්න. ඔන්නක තමයි අර්ථය. අධි කුසලයේ හඳුනන්නේ. දැන් පන්සිල් රැක්කම එච්චර වටිනාකමක් තියෙනවා. එක දවසක් පන්සිල් රැකගෙන බුද්ධ ඥාන දේශනා කරපුවා. එක දවසක් පන්සිල් රැක්කම සාමික දාන 100 කාණසංස ලැබෙනවා නම් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙහෙම කතාවක් කියනවා. ඊට වැඩිය අධි කුසලයේට සංසන්දනයක් මිනිසුන්ට තේරෙන භාෂාවකට ගන්න. දැන් සීලයට වැඩිය අධි කුසලයේ මොකක්ද? සමත භාවනා සමත සමාධිය. තේරුණානේ? ඔන්න ඕක ගණ්ඩ හදන්නේ මෙන්න මෙහෙමයි. මේකට දීපු උපමාව, ඒ උපමාව ගැන බලන්න. අවුරුදු 100ක් පන්සිල් රැක්කාට වැඩිය ඔන්න කතාව කරන විදිය. දැන් අවුරුදු එක දවසක් පන්සිල් රැක්කම සාංගික දාන 100ක ආනිසංස ලැබෙනවා. ආනිසංස මොනවද? ආයුෂ වර්ණ දැප බල ප්‍රඥාමයි. ඒවා සාංගික දාන 100ක. අවුරුදු 100ක් පන්සිල් රැක්කොත් කොච්චර ලැබෙන්න ඕනද? මහා විශාල සංඛ්‍යාවක් නේ. අවුරුද්දකට අර 36000 ගාණක් හම්බුණා. තේරුණානේ? ඕක 100න් වැඩි කරන්න දෙපෑ. එතකොට අර දෙවියෝ ඉන්න ගාණටත් වැඩි වෙනවනේ. ඔයගොල්ලන් 33 කෝටියට වැඩි. ඕක දන්නේ නැහැ. හැබැයි දේවාල පස්සේ නම් යනවා. තේරුණානේ? දැන් ඒ වුණා මෙතෙන්දි කියනවා අවුරුදු 100ක් පන්සිල් රකින්නට වැඩිම මහ බලයි මහ නිසංසයි කියනවා. එක මොහොතක් සමතය කියන්නේ මයික්
ී චේතෝ විමුක්තිය ලැබුවෝ. ඔන්න සමත සමාධීන්නේ. ඔයගොල ගන්න මෛත්‍රී භාවනාවන වීමේ කිය. ඒක ඔගොලට ලැබි ඇති ඉදැයි කෙලවරන්න නැති ආස. ඇතිල සත්‍යය සුවපත්තේවා නිදුක් වේවා නිරෝගේවා සුවපත්තේවා කියනකමන් දැන් ඔගොල්ලක් භාවනාය දී නම් මෙට පැත්තත් දැන් සියලු සත්‍යය සුවපත්තේවා කිව්වම ඒක ඒ චේතනාව දුවන්න බෑ දිගට. ඒකෙන් අහක් කරන්න ගන්න යමක්ීම සියලු සත්‍යය විදියට ගන්න බැරි වුණි හකි ගෙදරමයි මේකයි වැඩි තේරුණනේ. මන්දලේ ීරු සත්වය සුවපත්වයවා ළඟ ඉන්නගේ ඌ නැති වෙන්නෝ නතකට දැන් කරන්න මේ භාවනාව කියලා සියලු සත්‍යයෝ සුවපත්වය වගේ ඔන්න සියලු ලෝකීන සත්තු එක ගොඩකට දාන ඊට පස ඒකින් ඇදල ගන්නවා එලියට තව ඉු ටිකා මුන් දාන්න දැහැමකට මොකද මට ඉන්ද දෙන්න දැන් මේක මට පෙස්සර ගොව් දාන්න බෑ තෙම මට අද පසිල් ගන්න එනකොට නික කටකඩින් වචනයක් කිව්වා. ඒකේ දාන්න බෑ. ඔන්නම අර සියලු සත්ත්ව සුවපත් වේවා කියන ඇතුලෙන් මේ මහා එක ගොඩකට දානවා මුළු සත්ත්ව සංඛ්‍යාව 10ක් 15ක් අහපව ඇදලා. ඔය ඔන්නම මෛත්‍රියන් නෑගලු කිය. තේරුණනේ. ඕකේ විද්‍යාවේ සම්පයක් නෑ. ඊට වැඩි හොඳයි නිකන්. අර ගෙදර වල නිකන් මිනිස්සු ඉන්නේ. පන්සිල් රැකගෙන මොකද ඒක ආනිසංස තියෙනවනේ එතකොට පන්සිල් රැකලා ආනිසංසේ සාමික දාන 100ක් දෙල ලැබෙනවනේ මේකෙන් ඒකවත් තේමන්නේ ඔන්න ඔයගොල්ලන්ගේ මෛත්‍රී භාව දැන් එහෙම නෙවෙයි බුදුහාමුදුරු පෙන්නනවා එක මොහත චේතෝ ඉවන්නතර කතාව වටන කතාව මෛත්‍රිය නෙවෙයි කියන්නේ මෛත්‍රී භාවනාව එක මොහොතක් කරනවා නෙවෙයි කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය ඒ කියන්නේ විමුක්තිය කියන්නේ දුක නැති තැන නිවන. චේතෝ විමුක්තිය කියුවම වෙනසක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ චේතෝ විමුක්ති නෙමෙයි මේ. චේතෝ විමුක්තිය ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ ලෝකයට පෙන්නන්නේ. ප්‍රඥා විමුක්තිය. අවබෝධය නිවන. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි අතර වෙනසක්. දෙකේම දුක නැහැ. දැන් ආහාර කාලාම බෝසත්යන්ට ගැනීම නියෝනක් ගැන ඒක චේතෝ විමුක්තිය. සමත භාවනා කරලා සමත ධ්‍යාන වල තියෙන චේතෝ විමුක්තිය. තේමනේ. ඒ කියන්නේ සංසාරයක් හදන චේතනා තියෙනවා. ඒ සංසාරය අපි වගේ නෙමෙයි කාම ලෝකේ සංසාරයක් හදන්නේ. ඒ හදන සංසාරයේ රූපාවචර හෝ අරූපාවචරයි. තේරුණාද? එහෙම අරූපාවචර සංසාරයක් හදන චේතනා ස්වභාවයක් තියෙන දුකක් නැති වර්තමාන දුකකුත් නැති අතීත අකුසල් වල විපාකයක්කුත් නැති මට්ටමට කියනවා චේතෝ විමුක්ති. දැන් ඉන්නේ මේ වල ලැබුවාද අර ඔයගොල්ලෝ කරන අවුරුදු ගණන් කරපු භාවනා දැමුවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඒවා අවුරුදු පැය දෙක තුනක් ලබන්න ඕනේ නැහැ මෙතන. තත්පරය මොහොතක් ලැබුවා නම් ඒක මහත්ඵලයි මහා සංසය කියන අවුරුදු 100ක් 500ක් රැක්කට වැඩි. තේරුණා? දැන් ඔන්න බලන්න දැන් අදි කුසලයේ මං කියා දුන්නා. අවමට්ටමේ කුසලයේ මොකද්ද? ආමිත පිළිකරන. ඊට වැඩි ඉහළ කුසලයේ සිල් රැකීම. ඊට වැඩි ඉහළ මට්ටම සමත භාවනාව කරලා චේතෝ විමුක්තිය දෙන තර නීවරණ යටපත් වෙලා. තව විදිහකින් චේතෝ විමුක්තිය ලක්ෂණය පංච නීවරණ යටපත් වෙනවා. එතකොට පංච නීවරණ යටපත් වෙන මට්ටමකට සමත භාවනාව දියුණු කරගන්න. අවසාන කුසලය පංච නීවරණ යටපත් වෙන මට්ටමකට විපස්සනා භාවනාව වුණ වීම. තේමන දැන් ඕක තමයි අදි කුසලය. දැන් ඔයගොල්ලෝ ඔන්න භාවනා කරන්න කියනවනේ. දැන් අපි ජාතකවල රක්මන් භාවනා කරලා ගිහිල්ලා දැන් නවත්තන්නේ කොහොමද? අර තියෙනවද? දෙවනි මහරය කඩා පැනලා ඒගොල්ලන්ගේ භාවනාව නැති කරා. මහරය තමන් ළඟ ඉන්නේ. තමන් තිතෙනවා භාවනා කරනවා මේ සක්මන් කරනවට වැඩියම අර පූජා කරන්නේ කොහොඳයි කියලා. තේරුණාද? පළක් කියලා හිතෙනවා. ගා මේ වෙලාව පිළිච්චිවනම් හොඳයි කියලා.
දැන් ඒ කියන්නේ එතන කාමයේද මේ භාවනාව කැඩෙන්නේ නෑ. ඉතින් කාම කුසලයි. හව කුසලයි. ඒකට කියන ආකාරය. තේරුණා නේද? ටිකක් කියලා භාවනා කරනවා දැන් සක්මන් කරන ගමන් ඉලක්ක ඇර මතක් වෙනවා. ඔය සක්මනේ නිකම්ම ඇවිදින ඔය සතිය පවත්තල ඇවිදිනවට වැඩිය කොච්චර වටිනවද? අරගේ ඉස්සර ඉඳලා කරු බොරුව දැන් මේක ඇතුලෙක් කරොත් කියලා සියලු සත්ත්වය සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ජප කර කර ඇවිදිනවා. දැන් මොකද උනේ? නිගම් රහමං කරන්නේ නැහැ. දීලා දින කමතහන කරනවා වැඩිය කොච්චර වටිනවද? කකුල විමුවදින එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ජප කර කර ඇවිදින එක. ලැබුණේ කවුද? දෙවනි මාර්ගය ආරති. තේරුණනේ. ඉතින් දැන් ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් ওই භාවනාව කඩන්නේ ඔයගොල්ලෝ. ඔවුන්ගේ හැමදාම කාමයේ නෙමෙයි. කාමයේ නෙමෙයි ආරතිය කියන දෙවනි මාර්ගය. මේක ජය ගන්න වැහෙන කාඩියක් පුරුදු වෙන්න ඕන. දැන් නම් හැමදාම කඩන. තේරුණනේ. ඒකින් මතක තියාගන්න. ඔය අන්තිම මාර්ය ඔයගොල්ලන්ට මොකවා හානියක් කරන්නේ සෝවෙන ගම් භාවනාවේ මුල් දෙවනි මාර්යා භාවනාව නවත්තනවා. ඒ නවත්තලා ඒකක් ගණන් ගන්න නැතුව ආය ආය අනිගාව දවසෙත් ඔහොම දවස ගාන කරන පුහුණුවක් ගෙනිච්චෝද දෙවනි මාර්යා කඩලා ටික ටික ඉගාන නවත්තන්නේ එහෙම ඒව කරන්න නෙමෙයි. මට මනෝ පූජ කරන්න තියෙනවා කියලා නෙමෙයි නවත්තන්නේ. දන් දීම ඊට වැඩිය ලොකුයි කියලා හිතලා ඒක කරන්න නෙමෙයි නවත්තන්නේ. එතකොට ඔය ගොල්ලෝ නවත්තන්නේ භාවනාව. මට අර වගේ දිටියක් ඇතුව නෙමෙයි වෙන වැඩක් තියෙනවා. දැන් පැය භාගයෙන් පස්සේ මට තියෙනවා ගේ මේ අපි දුන් ගේ අතු ගන්න. හරි හරි. ගේ අතු ගන්න නැගත්තුව මිසක් ගේ අතු ගන්න එකයි භාවනාවයි භාවනාවට වැඩි ගේ අතු ගන්න එක උසස් කියලා නැගත්තුව නෙමෙයි. තේරුණා. තම ගේ අතු ගන්න නැතුව ජීවත් වෙන්න බෑ නේද? දැන් ඕක දෙක වෙන වැඩකට භවනාව නවත්තනවා. මොකද ඒක කරන්න බෑ. ඒ ටික කළ යුතුම දෙයක් නම් දැන් උයනේකට ගෙදර භවනා කරන්න පුරුදු වෙච්ච කෙනා පැය භාගයක් විතර භවනා කරනවා. දැන් මතක් වෙනවා පැය භාගයක් විතර ගියා. දැන් උයන්න ලැහැත්තෙන්න ඕනේ. ඉතින් ඒකට භවනාව නවත්තනවා කියන්නේ අර්ථියට අහු වෙලාද නෑ. තේරුණනේ. අරදීට අහු වෙනවා නම් ඔයගොල්ලෝ අහු වෙන්න ඕනේ වෙන කුසලයක් ලොකු වෙන්න ඕනේ බාර කරන භාවනාවට වැඩි. තේරුණා. නමුත් අතන දියන්නේ ඔයගොල්ලන්ට භාවනාවට යදාගත්ත කාල සීමාව ඉවර වුණා. ඊට පස්සේ දීන්නේ වෙන වැඩ. ඒක හින්දා එතන අරදීට අහු වුණා කියලා හිතන්න එපා. තේරුණා. ඔහොම ටික ටික හැමදාම කරන්න. එතකොට ඒ තෝරගත්තේ කාලයේදී මේ අරතියේ ජය අරගෙන ඊගා මාර්ගය තමයි ඊගාට එන්නේ. තේරුණාද? දැන් ඔහොම ඔහොම ප්‍රගතියක් ලබලා භාවනාවේ ඉස්සරහට ගියොත් ওই 10යි ධාතු ගුණ තේරෙන මට්ටමක් එනවා කියන්නේ පස්වෙනි මාර්ගය යටපත් වුණා. මාර්ගය පහක් එතකොට යටපත් වුණා. තීන මිද්‍යය තමයි පස්වෙනි මාර්ගය. ධාතු ගුණ ආපුවාම ඔයගොල්ලන්ට මොනවද ඇති වෙන්නේ? දැන් ධාතුණියක් කියන එක ආර පොත්වල කිව්වා, ඉස්සෙල්ලා බණවල කිව්වා, ඒවා කියෝලා දැන් තේරුම් ගන්න තව පොත්පත් දුන්නා. අර ශාරීරියෙන් ওই මස් ඇටලේ වලින් දේනන මේ ඉස්සර තේරිච්ච නැති විදිහේ උණුසුම් සීතල කම්පන චංචල වගේ අලුත් සංවේදනා ටික. මේවට තමයි ධාතු ගුණ. දැන් මේ අපි ඉන්නම සක්මන් කරනකොට දැන් ධාතු ගුණයක් විදිහට කෙනෙකුට තේරෙන්න පුළුවන් කකුලේ යටිපල්ලේ මොනවා හරි ඇලිලා වගේ. එතකොට ඇලිලා වගේ තේරෙනවා ඇලිලා නෙමෙයි. එයාට ඒ ධාතු ගුණයේ එක්ක කටයුතු කරනකොට මේ හයවෙනි මායය ඉඳලා ඉහළට. ඒගොල්ලන්ට මායය එන්නේ එහෙමයි. ධාතු ගුණයක් තේරෙන දැනක තේරෙන මොහතක පස්වෙනි මාර්යය දක්වා අභිබෝධ. තීන මිත්‍යේ පන්නන. එතකොට කාමයේ නැහැ, ආරතියේ නැහැ මේ මොහොතේ. සාපිපාසාව නැහැ, පරේසන තෘෂ්ණාව නැහැ,
හතරවෙනි මාරේ, තීන විද්‍යාවේ පස්වෙනි මාරයක් නැහැ. දැන් ධාතු ගුණයේ දැන් අර කකුලේ ඇලිච්චියේ මොකද්ද කියලා එහෙම තේරෙනකොට ඇති වෙන්නේ ඔන්න එනවා හයවෙනි මාරය. කවුද? හයවෙනි මාරය බිය. අර මොකද්ද කියලා බියක් ඇති වෙනවා. මොකක් හරි ඇමිලද? ඒක ආවෙ නැත්නම් ඒ දෙන්න හත්වෙනි මාරය එනවා ධාතු ගුණයට. කවුද? සැකය. ඔන්න ඒ දෙන්න එක තමයි ඊගාවට මාර වැඩ කරන්නේ. තේරුණනේ? ධාතු ගුණ තේරුණාට පස්සේ අනිත් මාර වෙන්නේ අට නවය දහය එන්නේ නැහැ. අර දෙක බලයට එන්නේ. බිය සැකය. මේකට බිය වෙනවා. බිය වෙනාම ඔයගොල්ලෝ ගැටෙනවා ධාතු ගුණෙන්. ගැටෙනකොට අතීත කායික අමාරුවල බොරු මතකයක් එනවා. බිය සැක නැති වුණොත් හයවෙනි මාරයයි හත්වෙනි මාරයයි ජය ගන්නවා. එතකොට අටවෙනි මාරයට යනවා. තේරුණනේ බලේ. ඔහොම ඔහොම තමයි මේ මේ සතිපට්ඨාන භාවනාවකින් සතිපට්ඨාන භාවනාවකින් විතරයි මාර්ගයේ 10 මයට පච්චරන්න පුළුවන්. සමත භාවනාව දියුණු වෙනකොට මාර්ගයේ 7 දෙනෙක් යටපත් වෙනවා, බිය සැක යටපත් වෙනවා. ඊට පස්සේ මකු බව එතනින් එහා 8 වෙනි මාර්ගය යන ලාභ සත්‍යාර කීර්ති ප්‍රසංසා 10 වෙනි මාර්ගය 9 වෙනි මාර්ගයයි 10 වෙනි මාර්ගය යන තමම් පහ උසස් කොට සැලකලා 95 කොට සැලකීම කියන්නේ මේ මාර්ගපාක්ෂික ධර්ම තුන ආලාර කාලාමනාගත් තිබුණා. තේරුණා? බුද්ධකාරාම පුත්‍ර ළඟත් තිබුණා. සමත භාවනාවෙන් දිනු වෙන ඕන කෙනෙකුට ওই මාර්ගයේ 3 දෙනා උදව් වෙනවා. ඒක නැති කරලා දිනු කරන්න බෑ. එතකොට සහතන් වහන්සේ විතරක් මේ මාර්ගයේ 3 දෙනා මඩ පවත්තනවා. ඒකේ ප්‍රතිඵලය මාර පාක්ෂික ධර්ම ඔක්කොම යටපත් කිරීම. ඒක රහත් භාවයයි. එතකොට අනිත් පැත්තෙන් වැඩෙනවා බෝධි පාක්ෂික ධර්ම 37. එමරන් දැන් ඔයගොල්ලන්ට ආයේ මේ භාවනා සම්බන්ධව පැහැදිලි කරන්න තියෙන ඉගෙන ගත යුත්තේ තව එක ධර්ම කාරණා ටිකයි. ඒ බෝධි පාක්ෂික ධර්ම කියන්නේ මොනවද? ඊගාවට ආපු දේශනාවදී බලන්නම් මම උත්සාහ කරලා ඒ ටිකක් පැහැදිලි කරලා දෙන්න. හැබැයි ඔයගොල්ලන්ට දෙවෙනි මාර්ගයක් බේරෙන්න නම් ලේසි නෑ. ඒකත් යාදිල්ලන යන්න වෙනවා. ආරතිය. අනික් මාර්ගය නම් අහක් කරා. අධි කුසලයට අකමැති භයානකම් මාර්ගය. තේරුම්ද? ඒකින්ද හැම වෙලෙම මේ පුහුණුවට දැන දෙන්න පුහුණුව බනහලා ඔය ආරතිය අහක් කරන්න. පුහුණු වෙලා ඉබේ ආපේ. නැත්නම් අධි කුසලය තමන්ට තේරෙන්නේ. එහෙමනම් කාල වේලාව ගෙනිසාවෙන් අපි දේශනාව අවසන් කරනවා. හැමදනාටම ඒ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න මේ දේශනාවත් උදව් වේවා. ඒ වගේම මේ කියපු මාර්ගපාක්ෂික ධර්ම 10ම යටපත් කරගෙන බෝධිපාක්ෂික ධර්ම 37ම වඩා ගන්න හැමදෙරටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන්.